අදපි ආරම්භ කළේ උසුපෙළ දසලක්ෂා සිටුවීමේ ජාතික වැඩසටහන අද පටන් අප්‍රේල් මාසයේ අවසන් අප්‍රේල් මාසයේ 7 වෙනිදා තෙක් මේ ජාතික වැඩසටහන ක්‍රියාත්මක වෙනවා ගරු අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමාගේ උපදෙස් මත විශේෂයෙන්ම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයත් දේශීය වෛද්‍ය අමාත්‍යාංශයත් රජයේ අනුබද්ධ සියලුම රාජ්‍ය ආයතනත් ඒකාබද්ධ කරමින් තමයි මේ ජාතික වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ අපේ රටට අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ සාකමේ ද්‍රව්‍ය අපේ රට තුළම ප්‍රචලිත කිරීම සඳහා තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන පහුගිය කාල පරිච්ඡේදය තුළ අමුද්‍රව්‍ය වශයෙන් ගන්න ඔසු ද්‍රව්‍ය වල මිල වැඩි වෙලා තියෙනවා ශීඝ්‍රයෙන් සමහර රටවල් අමුද්‍රව්‍ය විදියට ඔසු වර්ගය වෙන එක දැන් නවත්තමින් යනවා ඒ නිසා අපේ රට තුළම ඖෂධ වගා කිරීම සඳහා වැඩපිළිවෙල අපි ජාතික මට්ටමේ ක්‍රියාත්මක කරන්නේ ඒ නිසා රටට අයිති රජයට අයිති ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පරිපාලන ශේෂ්ත්‍රයේ විවිධ ප්‍රදේශවල ඉතා විශාල බිම් ප්‍රමාණ රාශියක් ඉන්න රාශියක් තියෙනවා ප්‍රයෝජනෙට නොගත්ත ඒ නිසා තමයි ගරු අග්‍රමාත්‍යතුමා උපදෙස් දුන්නේ ඒ ප්‍රදේශවල විශේෂයෙන්ම දේශීය වෛද්‍ය අමාත්‍යාංශය අපේ සංවර්ධන නිලධාරීන් ඒ වගේම ආයුර්වේද සංරක්ෂණ සභා ආයුර්වේද දෙපාර්තමේන්තුවත් ඒකාබද්ධ කරගමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ මෙහෙයුම යටතේ මේ ඔසුපැල වගා කිරීමේ ජාතික වැඩසටහන අද දිනේ මේ මොහොතේ ආරම්භ වෙනවා. ඉන්පසු මේ සති කීපය පුරාම නිදහස් ජයග්‍රහණයත් එක්ක සැමරෙන කාල පරිච්ඡේදේ අපි අදහස් කරනවා රට පුරා මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න. අපේ රටේ ඖෂධ හිඟය අඩු කරන්න ඒ වගේම සෞඛ්‍ය සේවා වියදම අඩු කරන්න අපිට මේ තුලින් හැකියාව ලැබෙනවා කියලා අපි විශ්වාස කරනවා. අපේ ශාකවල වටිනාකම අපේ රටේ ජනතාව තවම අවබෝධ කරගෙන නැහැ. විශේෂයෙන්ම අපි මේ සිටවපු අශෝක පැලේ කාන්තා රෝග සම්බන්ධයෙන් ප්‍රතිකාරකින් සඳහා භාවිතා කරන ඉතා වටිනා වෙච්ච ඖෂධයක්. මේ ඖෂධය යට මේ මෙවැනි ශාකයක් යට කාන්තාවක් හිටියත් කාන්තා රෝග සුව වෙන්න හේතු වෙනවා කියලා තමයි පොත්පත්වල අපේ ජනසතිය සඳහන් වෙන්නේ. ඉතින් ඒ නිසා මේව වටනා පැල. ඉතින් ඒ නිසා තමයි අපි කිව්වේ මේ ශාකවල වඩා වැදගත්කම අපේ රට අද හැමදේම විවේචනය කරන අඩුපාඩු දකින හෙලා දකින කාල පරිච්ඡේදනේ අපි ඉන්නේ. වටිනාකම් ගැන කියා දෙන දේවල් නැහැ. කාන්තාවට වටිනාකමයි කියන ශාකය ගැන කියා කිව්වේ ඒකයි. නෑ අපේ අශෝක පියන්ත මන්ත්‍රීතුමා ගැන අපි සඳහන් කළේ අපේ සහෝදර රාජ අමාත්‍යතුමා. නෑ මේ වෙන විට රටේ ආර්ථික වශයෙන් ස්ථාවර කිරීමත් දේශපාලන ස්ථාවරයක් කිරීම සඳහා සියලු කණ්ඩායම් ඒකාබද්ධ වීම පවතිනවා සියලු කණ්ඩායම් සාකච්ඡා කරමින් පවතිනවා රටක් විදියට. ඒවා තීරණය වෙන්නේ මැතිවරණයකදී ජනාධිපතිවරණය නම් පාර්ලිමේන්තු මැතිවරණය හෝ වේවා. දැන් මේ අපේ රට වරද්දන් තියෙන එතරනේ. රට මෙච්චර අර්බුදයකට මුහුණ දීලා තියෙන වෙලාවේ අපි සීල් දුන එකතු වෙලා රට හදනවා වෙනුවට ඊළඟ මැතිවරණේ මොකද කරන්නේ? කණ්ඩායම් වෙනවද? සුවාදීන වෙනවද? කාත් එක්ක දෙක තියෙන්නේ? මේක නෙමෙයි දැන් කරන්න ඕනේ. මේ රට ආර්ථික වශයෙන් ඉතා අසීරු තත්යක ඉන්නේ. ඒ නිසා සීල් දුන එකට එකතු වෙලා මේ රට මේ ගැටළු වලින් මුදවගෙන ඉස්සරහට යහපත් රටක් නිර්මාණය කිරීම සඳහා වැඩපිළිවෙල තමයි අපි ගමන් කරන්නේ. නෑ එකතු වෙනවා රට හදන වැඩපිළිවෙලත් එක්ක එකතු වෙන්න ඕනේ සියලු දෙනා. වෙන්නෙන්න බෑ එකට එකතු වෙන්න ඕනේ. ඒ නෑ පර්ණ කණ්ඩායම් නැද්ද කියලා දන්නේ නෑ. කණ්ඩායම් වල එකතුවක් සියලු දෙනා රටේ ඉදිරි ගමන වෙනුවෙන් ජාතික වැඩසටහනක් ඔස්සේ ගමන් කරන්න ඕනේ.
Majalik sapi pun kan gini, nanti rata agama itu dure daran nih, majalik sapi pun naik itu mana, udah lagi ini, ini satu tin sudah keram dia agne, serada ini lagi. Rodi ini, itu kan? Tamat kerja no. Idris dia. Ini metik kalau Nah, minus untuk terung ganda baru ini. Sil dengan terung ganda baru ini, kita mulai dengan arbu deh. Itu paling mulia memilih arbu deh, itu bisa dengan doa nih, arti karung teka. Rata gue udah dano nih, minus kita mama tambaling ini. Apa sawaling ini? Dan api usaha kering ini, no. Rata ada yang sah biaya demi galap pande. Api dana pasuki kalah pada cedi, rata biaya demi wedi. Biaya demi wedi una kian, api ada telepas kan sambar deh una. Jangan tahu ke subuh saat ini andu una. Gain milita wada tel adu mudal itu dunna, ti biaya itu ada yang wada, teng ada yang sah biaya itu samaan kerja menggambar kerja usaha kerani, jagaan lawan dia ni. AsianMirror.lk